මොනිකා ඔයා ඒ ගැන දුවට කියලා දෙන්න දෙන්න අතරේ ප්‍රශ්නයක් ඇති වෙලාද කියන එකත් බලන්න අපි පසිදුව මෙහාට ගෙනලා කතා කරමුද අපි කතා කරන එක හරි නෑනේ එහෙමනම් අපි මනෝරිලට කියමුද මේ ප්‍රශ්න කතා කරන්න ගිහිල්ලා අපේ හිත නේද පළුදු වෙන්නේ අපි මනෝරිට කියමු පසුබිට අවවාද කරන්න කියලා මොනිකා මේ ප්‍රශ්නේ එච්චර දුරදි ගෙනියන්න හොඳ නෑ මට දැනගන්න ඕනේ නිරාශ පසිනුගෙන හිතන්නේ මොනවද කියලා මං කැමති නෑ මොනිකා නිරාශ අකමැති දෙයක් යාට කරලා දෙන්න මනෝරි පුතා උදේම කොහෙද ගියේ ශාන් එක නූරි ලියනවා කියලා ගියා කවද දෙන්නේ තවස් දෙකකින් විතරයි එහෙම කියලා කොහොමද තව යාගේ වෙඩින් එකට දවස් කීයද තියෙන්නේ ඉතින් එයා රටවටේ ගිහිල්ලා හරියන්නේ නැහැ ශාන් පුතා මගෙන් ඇහුව නිසායි මං හා කිව්වේ ඒ වුණාට දැන් හෝම් කමින් එකට අපිට කොච්චර වැඩ දිනනවද කරන්න අපි සේරම හොටෙල් එකට බාර දීලා තියෙන්නේ සිරි මනෝරි එහෙම කියලා හරියනවද කෝල් එකක් දෙන්න අසීල පුතා රෙන්න කියලා හැම දෙයකටම ඉතින් අසීල තමයි වසින්දු දැන් අසීලත් එක්ක වැඩි කතා කරන්නේ නෑලු නේද ඔයාට කවුද කිව්වේ මට දුව කිව්වේ අසීල එයාට අවවාද කරනවා කියලා එයා දැන් කිසි දෙයක් අසීලට කියන්නේ නැහැලු වෙඩින් එකෙන් පස්සේ ඔය සීරම හරියයි වෙඩින් එක දවස වෙනකන් පසිඳුව ආරක්ෂා කරගන්න ඕනේ මනෝරි මට එයා ගැන හරිම බයයි මොකද කොයි වෙලාවෙ වෙනස් වෙයිද දන්නේ දැන් ඉතින් යාර වෙනස් වෙන දෙයක් නැහනේ ඔයා තාම පසිඳු ගැන දන්නේ නැහැ හරියට බං ඔහොමද බං වැඩ කරන්නේ ඈ උඹට ඔච්චර දුක නම් උඹ අහවල් දෙයකටද ගෑනිව රට යව්වේ මමද යව්වේ එයානේ ගියේ උඩ දාගෙන ඉතින් බං උඹනේ මිනිහා උඹ නේද මිනිහා උඹට තිබුණනේ ඒ ගෑනිව කනට දෙකක් දීලා හරි නවත්ත ගන්නද දැන් මෙතන පිස්සු නටලා හරියනවෙ මං උඹට එකක් කියන්නම් උඹ ඔය විදිහට බොණ්ඩ ගියොත් එහෙම ළඟදිම උඹ ඇඳට වැටෙනවා ළඟදිම ඇඳට වැටෙනවා එතකොට ඉතින් අර අහිංසක දරුවන්ට මොකද වෙන්නේ උන්ට යන කල දසාව මොකද්ද අනිත් එක මේ බහවල් දෙකටද මං අර ගෑණීව ආපු කැක් එක ඉරා දැම්මේ මට ඕනේ නැහැ එකකේ සල්ලි ලියුම් කරදහියක් එවන්න බැරි එකකින් සල්ලි මට නෙමෙයි මගේ බල්ලටවත් ඕන්නේ මේ ගුණපාල මේක අහගනි මට මේ සැරෙන් සැරේ මෙහි ඇවිත් ඉන්න බෑ උඹ ඒක හොඳටම දන්නවා මම මේ උඹට කියන්නේ උඹේ ඔය බීම වහාව නවත්තපන් අදම නවත්තපන් බීම නවත්තනවා ගමේ කයි කතන්දරත් හැදිලලු නේද මොන කතන්දර අර නයනගේ ගෙදර යනවයි කියලා මං එහෙට යන්නේ වෙන දෙයකට නෙමෙයි උඹ යන්නේ බොණ්ඩනේ බොණ්ඩ ගියාම උඹ දන්නේ නැහැ උඹට හැදෙන පද ඔය මේ නයන කියන්නේ කවුරුත් කියන જાතියේ නරක ගෑණියෙක් නෙවෙයි ඒ ගෑණිගේ මිනිහා නෑ උඹේ ගෑණි නෑ ඉතින් උඹ නිතර දෙවේලේ එහෙ රින්ගන්න ගියාම පද හැදෙන්නේ නැතුව තියේද
කවුද මේ වක්කට කියන්නේ? මෙව්ව මහ ලැජ්ජ නැති වැඩගුණ පාල ලැජ්ජ නැති වැඩ. මේ සේරගෙම්ම දුක් විඳින්න වෙන්නේ අර අහිංසක කෙල්ලට. ආන් ඒක මතක තියාගනින්. ඔන්න කොල්ලා හම්බුන එනකොට ඉස්කෝලේ යනවා. මම ආපහු හරවල ගිහලා ඉස්කෝලේම දාලා ආවි. අප්පේ දැන් ඉතින් ආවහම ඔය ගැන වර්ණනා කර කර කියවයි. ඒක නෙමෙයි නෑනෝ. ඔබ ගුණපාලයට වචනේ දැම්මද? මං අර කොළඹ මහත්තයා ගැන කතා කරා. ආපහු ආවෝ දෙලොල දානවයි කියලා කිව්වේ. හැබැයි ඉතින් බීපු වෙලාවට නම් ඕවා කියලා වැඩක් නැහැ. බීපු නැති වෙලාවක ඕනේ කියන්න. ඒ කියනකොට ඉතින් මං ගැනත් වචනේ දාපන්. දැන් නංගුණ පාලයා මෙරිල් මහත්තයාට අකමැති වෙන එකක් නේ. ඉන්න පාලයා කැමති වුණොත් වැඩේ ඔක්කොම හරි. ඒක නෙවෙයි. බණ්ඩාර මෙතන ඇවිල්ලා කියෝලා ගියානේ. ඌ මොනවද කියවන්නේ? ගුණපාලයව මෙහාට ගෙන්න ගන්න එපාලු. අරකද මේකද? ගුණපාලයාගේ කවුද ඌ? මටත් ඕනි ඔක පොඩක් අල්ල ගන්න. මට තියෙනවා උත් එක ලොකු ගනුදෙනුවක් බේර ගන්න. බණ්ඩාරයක් කාලයක් තාරුකාගේ පස්සේ වැටලා හිටියානේ. දැනුත් එහෙම තමයි. හැබැයි තාරුකාව මං කාටවත් දෙන්නේ නැහැ. බණ්ඩාර බණ්ඩාර මුතු වරුසා